Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැකුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මේ තරුණ දරුවන් හැම කෙනෙකුටම ඉතාම වාසනාවන්ත සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් මේ අවුරුදු අසිරිය පැරණි හඳුනාගත්තේ කෝල් නාදේ නේද? කෝලා මේ නාද කරනකොට ඔන්න දැන් බක්මහ එනවා කියලා තමයි සාමාන්‍යයෙන් ගැමි විවාහරේ තියෙන. අද වුණත් අපිට මේ කෝලා නාද කරනවා අහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ සමහර සහෝදර පක්ෂවල නායකයෝ ඒ වගේම අපේ පක්ෂයෙන්ම ඡන්දිල්ලලා ආණ්ඩුවේ වගකීම් දරන අය හරියට කෝලෝ වගේ තමයි මේ වෙලාවේ හැසිරෙන්නේ. ඒ අයත් එළියට ඇවිල්ලා කියනවා අපි දැත් ශක්තිමත් කරනවා, මේක පෞද්ගලික මගේ පෞද්ගලික මතය, හොඳ දෙයක් කරගෙන යනවා නම් ඒකට අපි සහයෝගය දෙනවා, ඒවා හොඳයි. හැබැයි ඒගොල්ලන්ට අමතකයි මේ ඒ ඒ ඒ කෝල් පැටව් මේ රැක්කේ මේ කපුටු කූඩුව කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා. ඉතින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔය හුඟ දෙනෙකුට 2020 මහමැතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දුන්න. දැන් එයා එළියට ඇවිල්ලා නිදහසේ අර කෝල් පැටව් වගේ තමයි පියාඹමින් කෑගසමින් තම මතේ ප්‍රකාශ කරමින් යනවා. හැබැයි අමතක කරන්න නරකයි මේ මේ කෝලෝ විතර දාන්න ආපහු පාරක් කපුටු කූඩුවට එනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ අයට නිදහසේ පියාඹන්න ඉඩ දීලා තියෙන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කරන, ඒ වගේ මේ වෙනුවෙන් පෙනී හිටින දේශපාලන ව්‍යාපාරයක්. එනිසා අපි දැක්කා සමහර කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු හරියට නින්දෙන් අවදි වෙලා කතා කරන අවස්ථාවන් පහුගිය කාල සීමාව තුළ. එනිසා මේ අපි කියන්න කැමති, අපි සූදානමින් ඉන්නේ තවුන් හසලට පැටව් දාන්න, විතර දාන්න, ආපහු පාරක් මේ කපුටු කූඩුව දෙන්න. දෙවෙනි කාරණය තමයි මේ අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ පහුගිය අවුරුදු එකහමාරක කාල සීමාව තුළ පොදු අභිලාෂයන්, පොදු මතවාද සාමූහිකව දරාගන්න මිනිසුන් අපේ පක්ෂ ක්‍රියාකාරීත්වය තුළ අපි හඳුනගත්තා. ඒ නිසා තමයි සමහරක් අය වෙන පාරවල් හොයාගෙන ගිහිල්ලා අලුත් දේශපාලන ව්‍යාපාර බවට පත් වෙන්නත් උත්සාහ කළේ. සමහරක් අය හාවා ළඟට ගියා, සමහරක් අය හෙලිකොප්ටරේ නැග්ගා, තව සමහරක් අය යන එන මං නැතුව නේද අර කරකලතාරියා වගේ කැරකි කැරකි ඉන්නවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙරටත් වඩා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව දැන් අපිත් එක්ක කටයුතු කරන්නේ මේ පොදු මතවාද අභිලාෂ වෙනුවෙන් පෙනී හිටින පිරිසක් පමණයි. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් පිරිසක් තමයි අපිත් එක්ක කටයුතු කරන්නේ. ඒ නිසා පෞද්ගලික මත මේ මගේ අදහස කියන අය පක්ෂය තුල රැඳී ඉන්නේ නැහැ. ඒ නිසා අපි ඉදිරි මැතිවරණයකට මුහුණ දෙනකොට අපිට පේනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ
මතවාදය වෙනුවෙන් පමණක් පෙනී හිටින පිරිසක් අපිට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ බහුපක්ෂ ක්‍රමය පමණක් නෙමෙයි මෙරටේ මහජනතාවගේ ආර්ථික නිදහස ඉකනොමික් ඉන්ඩිපෙන්ඩන්ස් එක වෙනුවෙනුත් පෙනී සිටින පක්ෂයක්. එනිසා අපි කිසිදු පක්ෂයක කිසිදු කණ්ඩායමක මතය නෙමෙයි නියෝජනය කරන්නේ, අපේම මතයක්. තමන්වහන්සේලා දන්නවා අපේ මතය ඉතා පැහැදිලි. අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. මම කතා කරන තුන්වෙනි කාරණේ තමයි මේ රැලි මවන දේශපාලනය පිළිබඳව. අපි දැක්කා 1956 ශ්‍රභාෂා රැල්ලි වැනිකුලා කියන එක ආවා. මේක ලොකු රැල්ලක්, පංච මහා බලවේගයකට එකතු වෙලා නේද මේ රටේ දේශපාලන ව්‍යාපාරය උඩු යටිකුරු කරා. මේක අවුරුදු 10ක් විතර ඉස්සරහට ක්‍රියාත්මක වුණා. 1965 ආයි රැල්ලක් හැදුවා, මේ දසවසරක සාපේ කියලා. රැල්ලි සිරනායක මැතිතුමා පලයට පත් වුණා. ඊට පස්සේ 1970 ජනරජ රැල්ලක් ඇති කරා. අපි මේ බ්‍රිතාන්‍ය කිරීටේ රැරත්තු සිටිය යුතු නෑ, අපි ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වෙන්න ඕන. 1972 අපි ජනරජයක් බවට පත්ව. හැබැයි රැල්ල නේද විශාල පක්ෂ ගන්නක් එක්කා වෙලා සිරිමා බණ්ඩාරනායක මැතිනි නැවත බලයට ගෙනවා. ඊට පස්සේ 1977 මේ ධාර්මිෂ්ට සමාජයක්, මේ පුංචි මාධ්‍ය වේදී දුවා දරුව සමහරට මේවා දන්නෙත් නැතුව ඇති, මේකට මේ ඇට අටක් දෙනවා කියලා කිව්වට ඇත්තටම රැල්ල හැදුවේ අපි ධාර්මිෂ්ට සමාජයක් හදමු කියලා. මේ වෙනකොට සමාජය ධාර්මික නෑය කියලා තිබුණා. ඊට පස්සේ 1994 අපි දැක්ක මේ විහාර මාදේවි රැල්ලක් හදනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හිනහා වෙලා ඉන්න ඡායාරූප දාලා රට පුරාම මුලින්ම මැතිවරණයකට තරඟ කරේ බස්නාහිර පළාත් සභාවට. එතුමේ මහා ඇමති වුණා, ඊට පස්සේ අගමැති වුණා, ඊට පස්සේ ජනාධිපති වුණා. ඒ හදපු රැල්ල නතර කරන්න බැරි වුණා. ඊට පස්සේ 2005-10 කාල සීමාව තුළ අපි දැක්ක මේ ජාතිකවාදී නැඹුරුවක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් රට තුළ ගොඩනැගුණා. ඊට පස්සේ 2015 මේක හොඳ නෑ, අපි යහපාලනයක් කරන්න ඕන කියලා අලුත් දේශපාලන මතධාරාවක් එළියට ගත්තා. අපි දැක්කා යහපාලනයේ ප්‍රතිඵල නේද, රටේ ආර්ථිකය හොඳටම කඩාගෙන වැටුණා. ඊට පස්සේ 2019 අපි දැක්කා මේ සුරක්ෂිතතාවය සඳහා වන රැල්ලක් ගොඩනගන්න ඕන කියලා. ඉතින් මම මේ කතා කරපු හැම රැල්ලක්ම ධනාත්මක රැලි, මොකක් හරි පොසිටිව් දෙයක් කරන්න තමයි මේ රැලි මගින් ඒ දේශපාලන ව්‍යාපාර උත්සාහ කරේ. හැබැයි මීට අවුරුද්දකට හමාරකට ඉස්සෙල්ලා ජාතික ජන බලවේගය කිව්වත් එකයි, ජනතා විමුක්ති පෙරමුණ කිව්වත් එකයි, පෙරටු ගාමින් කියලා කිව්වත් එකයි, මොකක්ද සමග ජන බලවේගය කිව්වත් එකයි, මේ සියලු දෙනා එකතු වෙලා කෘතිමව රැල්ලක් නිර්මාණය කළා. මම මේ මාධ්‍ය සගයෙන් දැනුවත් කරේ, මේවා දැනගන්න ඕනේ මේ රටේ මිනිස්සු. ඒ රැල්ල අර රැලි වගේ ධනාත්මක රැල්ලක් නෙමෙයි. මේක වෛරීය දේශපාලනය ප්‍රකාශ කරන රැල්ල. අර රැල්ලි හැම එකකටම වැඩපිළිවෙලක් තිබුණා. එතකොට මේ අලුතෙන් හදපු රැල්ල
ඒකට මේ කට්ටිය නමකුත් දුන්නනේ. මොකද නම අරගලය කියලා. ඒ අරගලය මගින් ඒ පැවති පීඩනය මොකද කරේ? පාවිච්චි කළා. ඒක කැපිටලයිස් කරා. ඒ නිසා අපිට පේනවා ඒ රැල්ල කිසියම් කෘතිම එකක්. ගෑස් නැහැ, විදුලි බල කප්පාදුවක් තියෙනවා. මේව තමයි මේ කට්ටිය පාවිච්චි කරේ. එතකොට ඒක ගෝටා ගෝ හෝම් කියලා පටන්ගෙන රාජ්‍ය ස්ථාවර කරන තැනට තල්ලු කරගෙන ගියා. මතක තියාගන්න, මේ වගේ කෘතිම රැලි අර වගේම අවස්ථා ගණනාවකදී ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ රැලි හදපු අය මේ රැල්ල හැදුවේ රටේ ආර්ථිකය අකර්ණම්‍ය කරලා. මේක පටන් ගත්තේ 2018. අමතක කරන්න එපා. විදේශගත ශ්‍රමිකයන් ඩිකෝ සල්ලි වන්න එපා. මුං හොරා කනවා. හැබැයි අනිත් පැත්තේ මේගොල්ලන් ප්‍රමෝට් කරා උන්ඩියල්. බැංකු ක්‍රමයට සල්ලියන එක නවත්තලා උන්ඩියල් හරහා තමන්ගේ පවුලේ අයට සල්ලිය වෙන ක්‍රමයක් හැදුවා. එතකොට රටට බිලියන 6ක් විතර ආදායම් ලැබෙන්න පුළුවන්කම තිබුණු විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් ඒ ප්‍රවාහය නතර කෙරෙව්වා. යාන්තම් රට ඔළුව උස්සගෙන එනකොට මොකද කරේ? මහපාරේ කැරලි ගහලා සංචාරක ව්‍යාපාරේ නැවත වාරයක් තිබ්බ තැනට තල්ලු කරගෙන ගියා. කර්මාන්ත ශාලාවල වැඩවර්ජන, ගුරුවරු මහපාරට බැස්සුවා. මේක මතක තියාගන්න. මේ තමයි ආර්ථික අස්ථාවර කිරීම සඳහා අනුගමනය කරපු ක්‍රියාමාර්ගය. ඊළඟට පහුගිය කාල සීමාව තුළ මේ රටේ ජන ජීවිතය විශාල අවිනිශ්චිතතාවයකට මෙය තල්ලු කරගෙන ගියා. හෙට වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මේක හරියට 1980 ගණන් වල අග අර තුණ්ඩු කෑල්ලකින් මුළු නගර ගම් දනව් වැව වගේ වැඩක්. ඊට පස්සේ මිනිස්සු නීතිය සහ සමාජය පිළිබඳ තියෙන විශ්වාසය මුළුමනින්ම බිඳ වැටෙනවා. ඕන කෙනෙකුට ගහන්න, ඕන කෙනෙක් මරන්න, ඕන කෙනෙක්ගේ ගෙයක් ගිනි තියන්න තරම් මිනිස්සු සැහැසි වුණා. සමස්ත සමාජ ජීවිතේම අඩාල කළා. එතකොට මේ රැල්ල හැදුවේ ඒව මත. මේක ධනාත්මක එකක් නෙමෙයි. මේ රැලිවල තිබුණේ නෑ විසඳුම් හොයන ක්‍රමවේදයක්. මේගොල්ලන් කිව්වේ අපිට දෙන්න, අපි කරලා පෙන්වන්නම් කියලා. හැබැයි කරන ක්‍රමයක් ගැන කිව්වේ නෑ. ඒ නිසා ඔය හදපු රැලි නැති වුණේ ඒ රැලි හදන්න ඇති කරලා තිබුණු පසුබිම කෘතිම නිසා. ඒක දැන් නෑ. දැන් අපපාරක් මිනිස්සු විශ්වාස කරනවා මේ කල්ලි කණ්ඩායම් වලට රටක් කරන්න පුළුවන්කම නැහැ. මේ කල්ලි කණ්ඩායම් වලට පුළුවන්කම තියෙන්නේ අවිනිශ්චිතතාවයන් උත්පාදනය කරලා ඒ මත තමන්ගේ දේශපාලන ව්‍යාපාර පවත්වාගෙන යන පමණයි. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එවැනි රැලි හදන්නේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී ඉහලින් ගරු කරන දේශපාලන පක්ෂයක්. මම කතා කරන පස්වෙනි කාරණය, මේ අවසාන කාරණය, අපිට පේනවා අද තත්ත්වයේ කිසියම් යහපත් ආකාරයක් කට පරිවර්තන වෙමින් පවතිනවා. විදුලි බල කප්පාදුවක් නැහැ. ගෑස් සැපයුම ස්ථාවරයි. ඉන්ධන සැපයුමත් මේ අවුරුදු කාලේ වැඩි කරලා තියෙනවා. අර වගේ දවස් ගණන් පෝලිං වල ඉන්නේ නැහැ. අතරමැදි වෙළඳපළක් ඇති වෙලා නැහැ. භාණ්ඩ මිලත් අඩු වෙමින් පවතිනවා. හැබැයි මේ තියෙන සේරම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා නැහැ. විශාල පිරිසක් සේවා වියුක්තයි. තව පිරිසක් ඌන සේවා නියුක්තයි.
අපි ගංවලට ගියාම ගංවල පාර, බෝක්කුව, පාලම අපි අර පටන් ගත්ත නිවාස ව්‍යාපෘතීන් මේ පුංචි පුංචි ගමේ මිනිස්සුන්ට දැනෙන දේවල් සිද්ධ වෙලා නැහැ. උසස් පෙළ විභාගේ පස්සට ගිහිල්ලා සාමාන්‍ය පෙළ පස්සට ගිහිල්ලා විභාග ප්‍රශ්න පත්‍ර බලන ක්‍රමවේදයක් පිළිබඳව අපි සාකච්ඡාවට ගැනෙන්නේ නැහැ ප්‍රමාණවත් ආකාරයට. තවම මිනිස්සු පාරට බහින එක නතර වෙලා නැහැ. ඒ නිසා අපි අත්පත් කරගත්ත ජයග්‍රහණ ස්ථාවර කරන්න, තහවුරු කරන්න අවශ්‍ය වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙන්න ඕන. එහෙම නැතුව දැන් හොඳට යනවා වැඩේ. ඒක තමයි ක්‍රමේ කියලා සතුටු වෙන්න තරම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි කල්පනා කරන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාට රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ අදිෂ්ඨානය තිබුණා. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කළා. හැබැයි අපිට තියෙන ප්‍රශ්න බොහොමයක් තවම විසඳාගත යුතු තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි අහවලා ජනාධිපති අපේක්ෂකයා කරලා මේ ප්‍රශ්න විසඳා ගන්නවා කියන තැනට අපි තල්ලු වෙන්න ඕනේ. ඒකට කාලය තියෙනවා. අපි හොඳ වැඩපිළිවෙලක් මිනිස්සුන් ඉදිරිපත් කරන්න ඕන. තිරසාර එකක්. මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. මා විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පමණයි එවැනි වැඩපිළිවෙලක් මේ රට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් මේ දවස්වල ගම් නියංගම් වලට ගිහිල්ලා මේ රටේ හැබෑ මිනිස්සු මුණ ගැහිලා ඒ මිනිස්සුත් එක්ක කතා කරනවා. අපි අපේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරනවා. එළඹෙන සිංහල අලුත් අවුරුද්ද පහු වෙනකොට තමුන්නාන්සලාට දැනගන්න පුළුවන් වෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශක්තිමත් වැඩපිළිවෙලක් සහිතව මේ රටේ මහජනතාව වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් ශක්තිමත් නායකයෙක්. ඒ දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙන්න සූදානම් බව අපි තමුන්නාන්සලාව දැනුවත් කරනවා. මුලින් අහන හිටපු ප්‍රශ්න අන්තිමට දාලා අන්තිමට ඇහුණු තැනින් පටන් ගන්න හිතුවා. මේ සිංහල අවුරුද්ද අවසන් වෙනකොට පොදු ජන පෙරමුණ ශක්තිමත් නායකයෙක් කරලියට ගේනවා කියලා කියන්නේ. ඔව්. දැන් මේ දැන් අපිට පේනවා පොදු ජන පෙරමුණ තුලින් මත දෙකක් ඉදිරිපත් වෙනවා. දැන් ඔබතුමා එක මතයක් ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙක් ඉදිරියට ගේනවා කියලා. ඒ වගේම පොදු ජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරු කිහිප දෙනෙක් තවත් මතයක් ඉදිරිපත් කරනවා. වර්තමාන ජනාධිපතිතුමා තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කියලා. මොකද මේ මත ගැටුම? මත ගැටුමක් නැහැ. මම කියවනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අභ්‍යන්තරයේ ඔබට මතක ඇතිනේ අපේ සමන්ලාල් නගරාධිපතිතුමාට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් දැන් මට මතකයි අපේ දිලුම් අමගම ඇමතුමා මමත් සහභාගී වෙච්ච උත්සවයක මේ කිව්වා මේ වෙලාව අපිට පේනවා. ඉතින් එතම හොඳයි. හැබැයි බොහොම පැහැදිලි ඔක ඒක එතුමගේ පෞද්ගලික මතය කියලා. හරිද? කාංචන විජේසේකර මැතිතුමා 360 සහභාගී වෙලා ඒ එතුමගේ පෞද්ගලික මතය. දැන් පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමේ තහනමක් නැහැ. දැන් මම මේ ඇවිල්ලා මම මේ පක්ෂ නායකත්වයෙන් ඇහුවේ නැහැ මං අද ප්‍රෙස් එකට ඇවිල්ලා මොනවද කියන්නේ කියලා. හරිද? දැන් ඔබතුමාලාන ඕන ප්‍රශ්නකට අපි උත්තර දෙන්න බැඳී හිටිනවනේ. හරිද? ඒ නිසා මෙහෙමයි අපි මතක තියාගන්න ඕන පක්ෂයක් විදිහට අපි හිතන විදිහයි තනි තනියෙන් හිතන විදිහයි වෙනස්. දැන් උදාහරණයක් විදිහට අපේ මහනුවර දිස්ත්‍රික්කේ වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඡන්දෙල්ලලා පළවෙනි පාර මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරය වෙලා. ඉතින් එතුමා අපිට බෙදන්න පස්සේ වෙනකොට මේ අපේ මතේ නෙමෙයි ප්‍රකාශ කරන්නේ. ඉතින් පස්සේ එතුමාලා වෙනම කණ්ඩායමක් හදාගෙන
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු බලය නැහැයි කියලා හිටපු ජනාධිපතිතුමාට තහවුරු කරන තැනකට ගියා. ඊට පස්සේ තව පක්ෂ 11ක් ඊට ඉස්සෙල්ලා වෙනම කණ්ඩායමක් විදිහට ගියා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වර්තමාන තරුණ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ප්‍රශාන් රණසිංහ මැතිතුමා, එතුමා තමයි මුල් වටම පාර්ලිමේන්තුවේ කිව්වේ මම ස්වාධීන වෙනවා කියලා. ඊට පස්සේ අපේ අනුරපිය දර්ශන යාප මැතිතුමා ඒ කණ්ඩායමක. ඒ නිසා මම විශ්වාස කරනවා මේක පටලගන්න එපා. අපි පක්ෂයක් විදිහට දරණ ස්ථාවරයත් තනි තනියෙන් මේ මහජන නියෝජිත දරණ ස්ථාවරවලත් වෙනසක් තියෙන්න පුළුවන්. ඒක ගැටීමක් නෙමෙයි. මෙතුමන්ලා මේ පක්ෂේ දැන් අපෙන් ඔය වෙන් වෙලා ගිය අය මං අර මුලින් කිව්වේ අපි විශ්වාස වශයෙන්ම දන්නවා මේ එක්තරා තීරණාත්මක ස්ථානයකදී අපවපාරක් මේ අපි ආරාධනා කරලා තියෙනවා අපේ සභාපතිතුමාටත්. නැවතවරයක් අපි කිව්වා එන්න GLPS මැතිතුමනි, ඔබතුමා අපිට සම්පතක් එන්න මේ අපිත් එක්ක වැඩ කරමු කියලා. මං හිතනවා මේ ඔය මේ අපි දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පිළිබඳ හිගයක් නැහනේ. මේ මේකේ ඕනතරම් නායකයෝ ඉන්නවා. ඉතින් කවුරු හරි කෙනෙක් කවුරුදින් පස්සේ තමුන්නාන්සලා දකින්න පුළුවන් වෙයි. දැන් ඔබතුමා ඔය කියපු ශක්තිමත් නායකයා ඔබතුමාගේ හිතේ තිබිච්ච නායකයා කවුද? දැන් ඔබතුමා හිතේ දෙයක් තියන් කියපු බව බොහොම පැහැදිලි. අපිට ඒක නැවත ඇහුවොත් දැනෙනවා ඒ ඔබතුමා කිව්වේ බොහොම විශ්වාසවන්තව නායකයෙක් ඉන්නවා, මේ ශක්තිමත් නායකයෙක් ගේනවා අවුරුද්දෙන් පස්සේ බලා ගන්න පුළුවන් කියලා කිව්වා. ඇත්තටම කවුද ඒක? ඉතින් දැනට කියන්න හොඳ නෑනේ. අවුරුද්දෙන් පස්සේ කියන්න ඕනේ හිස තෙල් ගාලා නේද, නැකතට වැඩ අල්ලලා අපි ඒක හිමින් මාධ්‍යයට කියන්න ඒකට අවස්ථාව වෙනවා. එතකොට දැන් ඔබතුමා මුලින් පටන් ගන්නකොට කියනවා මේ දැන් කවුලන්ට පුළුවන් ආයි කපුටු කූඩුවට එන්න කියලා. කවුද කවුලෝ, මොකද්ද මේ කතාව? මං ඒ කිව්වේ පැරණි උපහැරණයක් නේ. ඔබතුමා උපමා කරා. කාටද උපමා කරන්නේ? නෑ ඒ තමයි කවුලට සහ කපුටුන්ට. මේ කපුටු ඒකේ තියෙන ඒක නැවත දැන් මෙහෙමයි. අපේ පක්ෂයේ නිර්මාතෘවරයා ඔබට මතක ඇති මේ සලකුණු වැඩසටහනට ගිහිල්ලා එතුමා කිව්වා එතුමාගේ තියෙන පළවෙනි සහ අවසාන ඉලක්කය මේ අපේ වෙන් වෙලා ඉන්නවයි කියන කණ්ඩායමකට එකතු කරගන්න එක. ඒ නිසා අපි මමත් ඒ මතයේ ඉන්නේ. හරිද? මම කියන්නේ අපි වෙන් වෙලා සටන් කරනවා වෙනුවට එකට එකතු වෙලා සටන් කරමු. අපිට සටන් කරන්න තියෙන වෙන දේශපාලන ව්‍යාපාරය එක්ක නෙමෙයි, මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක. අපි මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක සටන් කරන්න පුළුවන් ව්‍යාපාරයක් නේ හදන්න ඕනේ. එහෙම නැතුව තියෙන ප්‍රශ්න රැලිමවන්න කරන දේශපාලනයක් නෙමෙයිනේ. දැන් පසුගිය දවස්වල අපි දැක්කා මේ සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් කරලා තිබුණා නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට පිවිසීමේ සූදානමක් තියෙනවා කියලා. එහෙම තත්ත්වයක් තියෙනවද? නෑ, එවැනි සාකච්ඡාවක් නම් අපේ මධ්‍යම කාරක සභාවවත් විධායක සභාවවත් සාකච්ඡා වෙලා නැහැ. ඒ ඔබතුමාලා කැමති නැද්ද එතුමා නැවත එනවට? මෙහෙමයි, දැන් මම කිව්වනේ එතුමා දේශපාලන ව්‍යාපාරයක් නේ. එතුමා මේ දේශපාලන ව්‍යාපාරය තුළ තීන්දුව తీරන ගන්නේ පක්ෂය ගැන හිතලා. එතුමාට මුදල් ඇමතිකමෙන් අයින් වෙන්න කිව්වා, පක්ෂය කරගෙන ඉන්න කිව්වා හිටපු ජනාධිපතිතුමා. එතුමා මුදල් ඇමති කරෙන් ඇත්තටම අස් කරානේ, අයින් කරා. ඒකල කියලා තියෙනවා පක්ෂය කරගෙන ඉන්න කියලා. ඉතින් එතුමා ඒක කරගෙන ඉන්නවා, අපි බලමු. දැන් ඔබතුමා කියපු රැල්ල අරගලයේ රැල්ලට වසරයි, මොකද හිතෙන්නේ පසුගිය අතීතයේ වසර ගැන? ඔබතුමාට මොකද හිතෙන්නේ ගැන? නෑ මම නෑ නිකන් අහන්නේ. දැන් ඕගොල්ලන්නේ මේ රටේ අපි අපි පෙරදා නොවින්ද අත්දැකීමක් අත්විඳ ඔබතුමල්ල මොන වගේ අත්දැකීමක් අත්විඳ? අපිට කියන්න තියෙන්නේ ඒක තමයි. මේ රටේ මිනිස්සුන්ට පොඩි ගිමික්ස් එකක් පෙන්නවා, මේ රටේ මිනිස්සුන්ට පොඩි ෆන් එකක් දුන්නා. හරිද? අර නුවරින් කෝච්චයක් අරගෙන ආවා ටීචර් කෙනෙක්. හරිද? ඊට පස්සේ වරකපොල හර මේ පිටනේ නවත්තලා තිබුණ මේ මොනවද ට්‍රක් ටික ඔක්කොම අරගෙන ආවා. හරිද? ඊට පස්සේ ඔබ දකින්න ඇති ජාතික කොටි ගහගෙන මොටර් සයිකල් වල ආවා. අතන කූඩාරම් හැදුවා. මේ මටත් උගන්වපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයක් දැම්මා. තව කෙනෙක් පුස්තකාලයක් දැම්මා. තව සමහරක් අය බඩේරුංගු හැදුවා ගෝල් ෆේස් එකේ. හරිද? ඒක මං හිතන්නේ ඕගොල්ලන්ට වගේ තමයි අලුත් අත්දැකීමක්. මම නැගෙන ඉස්ස ෆන් ෆුල් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ අරගලේ ෆන්. ඉතින් ඒක නිකරේ. දැන් ඔය පාරට බෑපු නළු නිලියෝ ගායක ගායිකාවෝ ඉතින් රඟපෑමක් කර ඇරෙන්න වෙන මොකද්ද කරා කියලා කියන්න තියෙන්නේ?
දැන් මහාචාර්ය සුනිල් ආරච්චිතුම අපි තාම ගෞරව කරන කෙනෙක්නේ. මේ 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 ආණ්ඩුව එතුමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිකම දුන්නා. ඉතින් මොකද්ද ඒකේ තියෙන වැරද්ද? එතුම දක්ෂයෙක්. ඒ නිසා මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ බහුපක්ෂකමේ ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම විවෘත මනසකින් තමයි ඕවා දිහා බලන්නේ. දැන් පළාත් පාලන මැතිවරණ කොහොමද පැවැත්වෙන්නේ නැහැ? ඊළඟට එන්නේ ඇත්තටම ජනාධිපතිවරණයක්ද? කොහොමද? කවුද කිව්වේ ඔබතුමාට පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ කියලා? දැන් ළඟට අදත් අගමැතිතුමත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා. අපි මේ මැතිවරණේ තියන්න ඕනේ කියලා කියපු පළමු කණ්ඩායම අපි තමයි නොමිනේෂන් දුන්නේ. අපි තමයි අප බැන්දේ. හරිද? අපි පළාත් පාලන ආයතන 254කට අප බැඳලා තියෙනවා. අපි විශාල මුදලක් අප මුදල් විදියට අපේ 2000කට ආසන්න රජසේවයේ විවිධ නිලධාරීන් මේ මැතිවරණයට මේ නොමිනේෂන් දීලා තියෙන නිසා මම විශ්වාස කරන්නේ ඔබතුමාට කවුරු හරි වැරදි අදහසක් දෙන්නේ නැති. හරි. දැන් ඊළඟ ජනාධිපති වර්ණයට ඔබතුමාලා කාටද සහය දක්වන්නේ ඇත්තටම? අපේ පක්ෂේ. කවුද? පොදු අපේක්ෂේ කවුද එන්නේ? පොදු කියලා එකක් නැහැ ඉතින්. අපේ පක්ෂේ තීන්දුවක් ගන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2024 නේ. හැබැයි ඔබතුමා දැන් මේ ජනාධිපතිවරණය වරයාගේ යටතේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහ ඊළඟ පොදු අපේක්ෂා නෙවෙයි කිව්වා. ඉතින් මම මේ ජනාධිපතිවරය යටතේ නැහැ නේ. මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේ. දැන් මේ ආණ්ඩුවේනේ ඉතින් එතුමා. ඉතින් අපි සහයෝගය දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රාජ්‍ය ආරක්ෂා කරන්න. ඒ කියන්නේ ඊළඟ පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙවෙයිද? අපි දන්නේ අපේ පක්ෂය ඇතුළේ නම් එහෙම සාකච්ඡාවක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ඔබ එතුමා තේරි තෝරගත්තොත් ඔබතුමා කැමතිද? කොහොමද? ඉතින් මගෙන් ඒක අහන්න එපා, පක්ෂෙන් අහන්න. මම ඔබතුමා එතකොට ඔබතුමා කිව්වේ කොහොමද? ඊළඟ අපේ පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙවෙයි කියලා. මම එහෙම කියලා කිව්වේ නෑ. නෑ, ඔබ කලින් කියලා තුමා. නෑ, කවදාකවත් කියලා නෑ. බලන්න රෙකෝඩ් එක රෙකෝඩ් බාපව මේ પાස්පෝර්ට් කරලා. අද නෙවෙයි, අද නෙවෙයි. කලින්. කලින්වත් කියලා නෑ. ඒ කියන්නේ මේ පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔබතුමාගේ හිතේ තියෙන දේවල් මගෙන් අහන්න එපා. නෑ, මගේ හිතේ දේ. අපේ පක්ෂයේ තීන්දුවක් ගත්තාම මෙහෙමයි. මම පෙනී හිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්. මට පෞද්ගලික මතයක් නැහැ. මම මේ කතා කරනේවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය. අපි අපේ පක්ෂයෙන් පහුගිය වතාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරනකොට අපි සහයෝගය දුන්නා. ඒ නිසා මං හිතන්නේ අපි මේ ඔබට පේන හීන වලට උත්තර දෙන්න ඊළඟ පොදු අපේක්ෂක බැසිල් රාජපක්ෂ මහත්තයද කොහොමද? මං හිතන්නේ ඒකේ වැරද්දක් තියෙනවා කියලා. ඔබතුමා කොහොමද මේ ආණ්ඩුවෙන් දගෙන කොහොමද කුමන්ත්‍රණය කරනවනේ එතුමගේ? කවුද ඔය කියන්නේ? අපි කවදාකවත් කුමන්ත්‍රණය කළා නැහැ. මම අවුරුදු 27ක් මේ රටේ විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුර දරපු කෙනෙක්. ඒ නිසා ඔය කුමන්ත්‍රණය කරන අය ගැන හොයලා බලන්න. අපි එහෙම කුමන්ත්‍රණය කරන කෙනා. ඉතින් පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා? අයිමත්. ඉතින් ඔබතුමා කොහොමද බෑ කියලා කියන්නේ? ඔබතුමා කියන්නේ කොහොමද පුළුවන් කියලා? ඉතින් ඒ වගේ තමයි. අපි තීන්දුව ගන්න පක්ෂයක් විදිහට, මාධ්‍යවේදියෙක් විදිහට නෙමෙයි. ඔබතුමා නියෝජනය කරන මාධ්‍ය ආයතනයනේ. ඔබතුමා නියෝජනය කරන්නේ, මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ලංකාවේ ලොකුම දේශපාලන ව්‍යාපාරය. ඉතින් ඒ දේශපාලන ව්‍යාපාරය නියෝජනය කරන කෙනෙකුට කියන්න පුළුවන් නම් ඔව්, අපි ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරනවා කියලා ඔබතුමා ඒක පිළිගන්න. දැන් ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමා සහාය දෙන්නේ නැද්ද ඇත්තටම? ඉතින් දැන් මේ අපි කවුද සහාය දීලා තියෙන්නේ? දැන් එතුමා ජනාධිපති ධූරේ දරන්නේ අපි දෙන සහයෝගය නිසානේ. ඔබතුමා අර කියපු ශක්තිමත් නායකයා ඇත්තටම බැසිල් රාජපක්ෂ මැතිතුමාද? මං කියවනේ. ඔබතුමාගේ හිතේ තියෙන මැතිතුමාද? හිස තෙල් ගහලා අවුරුද්දට වැඩාලන ඊළඟ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ පක්ෂේ අපිට වඩා ප්‍රබල කෙනෙක් ඒක ප්‍රකාශ කරයි. ඉවසකෙනෙම. ඒ කියන්නේ අඩියක් පස්සට ගත්තර දැන් ආයි අඩියක් ඉස්සරහට තියන්න සූදානම්. කවදාකවත් අඩියක් පස්සට අරන්නේ නැහැ. සටන් උපක්‍රම අමාත්‍ය ධූරවලින් ඉවත් වුණා, අගමැති ධූරවලින් ඉවත් වුණා, මුදල් අමාත්‍ය ධූරවලින් ඉවත් වුණා, පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා. ඒ අඩියට පස්සක් ගන්නේ පස්ස අඩියට අඩියක් පස්සට ගැනීම විදියට අපිට පේනවා. ඒ හිටපු ජනාධිපතිතුමා කියපු කරපු දේවල් එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අයින් වෙන්න කිව්වා. කැබිනට් මණ්ඩලේ අයින් කරා. අලුත් කට්ටියක් පත් කරා. බැසිල් රාජපක්ෂ මැතිතුමාට අයින් වෙන්න කිව්වා. ඉතින් ඊට පස්සේ ඉතින් ඊළඟට 21 වෙනි සංශෝධනය වෙනකොට ඉතින් අපේ පක්ෂයේ නිර්වාචිතවරයා තීරණය කරා. ඉතින් මම උකටද මේක ඇස්සේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඕන එකක් කරන්න. ඇත්තටම එතුමා එළියට දාන්නේ 21 වෙනි සංශෝධනය ගෙනාවේ. 20ට අත උස්සපු අයමනේ 21ට අත ඉස්සුවේ. අපි කීප දෙනෙක්නේ ඒකට අත ඉස්සුවේ නැත්තේ. දැන් කොහොම හරි මේ අවසාන වශයෙන් දැන් අද ඔබතුමා සඳහන් කරා මේ සාකච්ඡාව ගැන මැතිවරණ කොමිසම, ස්වාධීන කොමිසමක්
අද හමු වෙනවා දේශපාලකයෝ කියන්නේ අග්‍රාමාත්‍යවරයා කියන්නේ දේශපාලකී. එතකොට මේ මැතිවරණේ තියෙනවද නැද්ද කියලා අහන්නද මොකද්ද සාකච්ඡාව වෙන්නේ? මේ මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍යතුමා හම්බ වෙන්නේ එතුමා තමයි පළාත් පාලන සහ පළාත් සභා. එතකොට ඔබතුමා සඳහන් කර විදිහට සාගරකාරී වසම ඔබතුමා ලේකම්තුමාත් සම්බන්ධ වෙනවා. එතකොට කොහොමද මේ ලේකම්තුමා ඒකට සම්බන්ධනේ? ලේකම්තුමා වෙන 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 හදිසි මේ ඒ සාකච්ඡාව නෙමෙයි. ඒ සාකච්ඡාවට යන්නේ මැතිවරණ කොමිසමේ නිලධාරි සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලෙ මං හිතන්නේ කොමිසම සාමාජික අවුරුද්ද ජය වෙයිනේ මේ පාර ඔබතුමාලා දැන් ඔබතුමාගේ බලන්නක මූණ එළිය වැටිලා ඔබතුමාත් හරි සතුටින් ඉන්න බව පේනවා දැන් අවුරුද්දෙන් පස්සේ නව නායකයෙකුත් දිනවලු කියලා ඔබතුමාගේ මූණ අපි හැමදාම සතුටින් හිටියේ අත්‍යලංකාරයි මේ ඔක්කොගේම මේ දුවල දෙන්න කිත් එහෙමයි බලන්නක දිලිසෙනවා එන සුබලත් අවුරුද්දක් වේවා ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්